රසායනික පොහොර තහනම අද බරපතල කෘෂිකාර්මික බිඳවැටීමක් දක්වා වර්ධනය වෙලා අවසන්. සැනකින් කාබනික පොහොර වලට මාරු වීමට දරූ උත්සාහය අර්බුද රසක් මතු කරමින් තිබෙනවා. චීනෙන් පොහොර ගෙන්වීමට දරූ උත්සාහය ඒ සමගම අහිතකර සුදු ජීවීන් පැතිරීමට තිබූ අවධානම මේ අතර ප්‍රධානයි. ඒ වගේම අවසානයේ ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් කියලා ගෙනාව දියර පොහොරත් ප්‍රශ්න රසක් මතු කරලා තියෙනවා. කෘෂි විද්‍යාචින් පවසන්නේ ගිනාවේ නැනෝ නයිට්‍රජන් නෙවෙයි නැනෝ යූරියා කියලායි. ඒ වගේම නැනෝ නයිට්‍රජන් ලීටරයකට ගෙවපු මුදල පිළිබඳව කොමිස් කතාවකුත් එළියට ආවා. එකක් නම් හරි පැහැදිලි. නැනෝ නයිට්‍රජන් ගේන විට ඒ ගෙවපු ගාන පිළිගන්න මොලේ තියෙන මිනිස්සුන්ට බැරි බව. අද තේ ගැන නාමල් කරුණරත්න කතා කළා. නැනෝ පොහොර සම්බන්ධයෙන් හොරකම් කරලා තියෙන රුපියල් වලින් ගත්තොත් එහෙම මිලියන 7841ක් පාඩු කරලා තියෙනවා. කෘෂිකර්ම ඇමති කියනවා එහෙම පාඩුවක් කරලා තියෙනවා. ඒ සමාගම ලාභයම් තියෙනවලු. ඒ සමාගමට ලාභ ගන්න ඉඩකඩ හැදුවේ කවුද? අනිත් පැත්තෙන් කියනවා මේ විෂය මට අයිති නෑලු. එතකොට මේක අයිති පොහොර අමාත්‍යාංශයටලු. මේකේ බෝලේ පාස් කරන මකාබනික පොහොර ඇමති සසින්ද රාජපක්ෂට. සසින්ද රාජපක්ෂ ඊළඟට මාධ්‍යට බිල්ල කියනවා මේක මට අදාළ නෑ. මේ විෂය අයිති වෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයට. ඊහිට බෝලේ පාස් කරන මෙහිට බෝලි පාස් කරනවා මේක ඇත්ත වග උත්තර කඩුවෝ කවුද දැන් මේ චීන පොහොර නැව අසූචි නැව රටවටේ තාමත් කැරකෙන්නේ දැන් මේක ස්ථානගත වෙලා තියෙන්නේ කළුතර ප්‍රදේශී කතරංගේ ප්‍රදේශී එයා තමයි නැව්බාර ඇමති නැව්බාර ඇමතිගේ බල ප්‍රදේශෙම මේ නැව ස්ථානගත වෙලා තිබුණා ඒකෙත් මොක හරි සම්බන්ධයක් තියෙනවද කියන සැකීමතු වෙනවා එවන මේක අතුරෙත් අතයට ගනුදෙනුවක් අනිවාර්යෙන්ම සිද්ධ වෙලා තියෙනවා එහෙම නැත්නම් ඇයි මේ පොහොර නැව තවදුරටත් මේ කැරකි කැරකි ඉන්නේ ඇයි ආණ්ඩුවට කොන්ද කෙලින් තියාගෙන जनाधि ඇත්තටම ගෙන්වන්නේ කාබනිකද රසායනිකද කියලා අද කවුරුත් දන්නේ නැති තැනට ගිහිල්ලා. මේ අතර තමයි පරිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා රාජ්‍යයේ තීන්දුවක් රිවර්ස් කළේ. ඔහු ග්ලයිෆොසෙට් ඇතුළු පරිබෝධනාශක වර්ග පහක තහනම ඉවත් කළා. මෙම තහනම 2014 වර්ෂයේදී පැනවුවක්. ඒ තහනම ඉවත් කිරීම නිසා අද ඔහුට සිය තනතුර අහිමි වුණා. ඔහුගේ නව ගැසට් නිවේදනයේද ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉවත් කළා. රජය පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයක් සඳහා අපි තීරණයක් අරගෙන තියෙනවා. ඒ තීරණයක් ගැන තිබියදී ඊයේ දවසේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. මේක සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක්. ඒ නිසා ඊයේ දිනේම මෙම පුද්ගලයා මෙම තනතුරෙන් ඉවත් කරන්න අපි උපදෙස් දුන්නා. ඒ වගේම ඒ ග්ලයිෆොසෙට් තහනම නැවත පනවන්න අවශ්‍ය උපදෙස් දුන්නා. රජය මේ තීන්දුව ගනිද්දී අපිට අමාත්‍යංශයේ තියෙන ලොකුම අභියෝගයේ තමයි මේ රසායනික පොහොර සමාගම් රසායනික පොහොර ආනකරුවන් විසින් අපේ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුව නිලධාරීන්ත් එක්ක පහුගිය කාලය පුරාම කටයුතු කරලා තියෙනවා. මීට කලිනුත් පලිබෝධනාශක ගෙන්වීමට කටයුතු කිරීමේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේදී මේ පුද්ගලයා විසින් එක සමාගම පක්ෂව යෝජනාය වල තිබුණ කැබිනට් මණ්ඩලයට දෙවැනි වරත් මේ විදිහටම එවලා තිබුණා. ඒ නිසා ඔහුට විරුද්ධව දැනටමත් විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ අතර වාර්තා වන පරිදි රජය රසායනික පොහොර හෝ පලිබෝධනාශක ආනයනය කරන්නේ නැති වුණත් පෞද්ගලික අංශයට ඒ සඳහා ඉඩකඩ තිබෙනවා. අදත් සමහර රසායනික පොහොර සංගවාගෙන ඉහළ මිලට අලෙවි කරනවා. ගොවීන් ඉල්ලන්නේ රසායනික පොහොර කවුරු ගෙන්නුවත් සහන මිලට ලබා දිය යුතු බවයි. දැන් බලන්න මේක තෙල් ටික ගහන්න ඊයේ මම පිටින් ගෙනාවා රුපියල් 7500 ගානේ කෑන් දෙකක්. ඒ කියන්නේ ලීටර් දෙකක්. අද තෙල් ගැහුවා උදේ තෙල් ගහන්න ටැංකිය 20ට රුපියල් 200 ගානේ 4000යි. එතකොට රුපියල් 19000ක් මේ තෙල් වලට ගියා. දැන් පොහොර නෑ ඊළඟට. ඔය කුසිකර්ම ඇමතිකම දාලා යන්න පුළුවන් මිනිහට කරන්න ගොවියට ගොවිතැන කරගෙන ජීවත් වෙන්න බඩ පිළක් හදන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේ ගොවිතැන් කරාට ඉතින් අපිට මේ වගේ ආදායමක් ගන්න පුළුවන් ඒද කියලා විශ්වාසයක් නැහැ. ඒත් අපේ ළමයින්ට කැඳ ටිකක් හරි ඉල්ලනකොට දෙන්න පුළුවන් වෙයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන තමයි उदाव දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.